එක්තරා කාලයක ඉතාමත් ලෝභ මිනිසෙක් සිටියා। ඔහු දුක් මහන්සි වී රැස් කරගත් රත්තරන් වියදම් කිරීමට අකමැති වූ නිසා ඔහු කිසි විටක ඔහු සතුව තිබූ රත්තරන් භාවිතා කළේ නැහැ। ඔහු වලක් හාරා රත්තරන් ඔහුගේ ගෙවත්තේ ගසක් අසල වල දැමුවා। ඔහු හැමදාම ගස ළඟට ගොස් එය හාරා එහි ඇති රත්තරන් දෙස සතුටින් බලා ඉන්නවා। මම ගොඩාක් පොහසත්, අනේ මට මේ තරම් රත්තරන් අයිතිනේ, ඔහු සතුටින් කීවා। මේ ඔහුට මහත් සතුටක් ගෙන දුන්නා। දිනක් ඔහු වල හාරමින් සිටිනවා දුටු පුද්ගලෙක් ඔහු සංගවා තිබූ රත්තරන් දැක ගැනීමට ලැබුණා। අහෝ, ගස යට රත්තරන්, අඳුර වැටෙනතුරු මම බලා සිටිය යුතුයි। කොල්ලකරු රාත්‍රියේ වෙනතුරු බලා සිටියේ රත්තරන් ගොඩ ගැනීමට। අඳුර වැටෙනවා සමගම කොල්ලකරු විසින් එම පුද්ගලයාගේ රත්තරන් සියල්ල රැගෙන පලා ගියා। ඊළඟ දවසේ ලෝභ මිනිසා ඔහුගේ රත්තරන් දෙස බැලීමට ආපසු පැමිණියා। කෝ මගේ රත්තරන්, ඔහුගේ දෙනෙත් කඳුලින් තෙමී ගියා। හයියෙන් ඇඬුවා। ඔහු තමන්ගේ රත්තරන් වලදමා ඇති දන ලොකු වලක් හැරුවා। එහෙත් එම වලේ කිසිදු රත්තරන් කැබැල්ලක් හෝ දැක ගැනීමට ලැබුණේ නැහැ। කවුද මගේ රත්තරන් හොරකම් කරේ? ඔහු හයියෙන් කෑ ගැහුවා। ඔහුගේ මේ කෑ ගැසීමට සමන් දුන් ඔහුගේ අසල්වාසී සියල්ලෝම ඔහුගේ නිවස වෙත දිවා ආවා। සිදු වූයේ කුමක්ද? ඔබ කලබලවන්නේ ඇයි? ඔහුගේ අසල්වාසීන් ඇසුවා। ලෝභ පුද්ගලයා ඔවුන්ට වලබෙන්වා ගස යට සංගවා තිබූ රත්තරන් ගැන සියල්ලම ඔවුන්ට කීවා। එක මිනිසෙක් ඇසුවේ ඔබ කවදා හෝ ඔබගේ රත්තරන් කිසිවක් වියදම් කර තිබේද යන්නයි। නැහැ, මම එය හාරනවා පමණයි. එය බලලා මට සතුටක් ලැබෙනවා. ඔයා කවදාවත් කිසිම දෙයක් පාවිච්චි කරලා නැද්ද? රත්තරන් බිම තිබුණ නිසා ඔබට කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ. නිකමඩ රත්තරන් දිහා බලලා හිතන්න රත්තරන් තාම ඒක ඇතුලේ තියෙනවා කියලා. ඔබට පෙරමෙන් සතුටින් සිටින්න පුළුවන්. ඔහුගේ අසල්වාසී මිතුරා කීවා. ඔහුගේ සියලු මිතුරන් සිනාසෙන්නට පටන් ගත් අතර ඔවුන් ඔහුව අතහැර විසිර ගියා।